දිගේ කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ඩාලින්ට ඔය රෙක්සි ඉන්න වෙලාවේදී රුක්ෂාන ගෙදර යන්න බැරි වෙන හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් මගේ channel එක subscribe කරන්න ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා රෙක්සි ඇවිත් ඉන්නවා. මොකද ඔය රුක්ෂාන හදන්නේ සරණි වැරදී කියලා ඔප්පු කරන්න. හැබැයි ඉතින් ඒකට රුපියල් ලක්ෂයක් වියදම් වෙනවා කියලා කිව්වට පස්සේ රෙක්සි නම් හිතුවේ සල්ලි දීලා බොරුවක් අහගන්න වෙයිද කියලා. හැබැයි ඉතින් රුක්ෂාන්ට ලොකු විශ්වාසයක් තියෙනවා තමන් පැහැරගත් තැන ගැන. විශේෂයෙන්ම තමන් පැහැරගෙන ගිහිල්ලා හංගගෙන හිටපු තැන ගැන. ඩාලින්ට කියන්න තමන්ගේ යාළුවට හැකියාවක් තිබුණ කියන්නේ ඇත්තටම රෙහන්ගේ සරණිගේ ලොකු රහසක් ගැන සම්පූර්ණ විස්තරයක් දන්නව ඇති කියලා. ඉතින් ඒ නිසා දැන් කට්ටියම එකතු වෙලා බලන් ඉන්නේ නානයක්කාර සහ ඩාලින් එනකන්. හැබැයි ඉතින් දැන් රෙක්ස් ළඟට ඩාලින් ආවොත් එහෙම සියල්ල කපෝති. හේතුව තමයි මේ හැම විස්තරේම දැනගත්තොත් එහෙම සරණිගේ කසාද ජීවිතෙත් ඉවර වෙනවා. හැබැයි ඉතින් සරණි රෙහන් ගොඩක් ආදරෙන් ඉන්න දෙන්නෙක්. මේ දෙන්නගේ කසාද ජීවිතේ තිත තියන්න උනොත් එහෙම ඇත්තටම සරණිට එයාගේ ජීවිතේ එක මොහොතක්වත් ජීවත් වෙන්න හිතෙන් නැති වෙයි කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්. ඇත්තටම ඒ ගැන ඇත්තටම සරණි බණ්ඩට කීප වතාවෙම කියලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ හැමදේමත් එක්ක දැන් ඔන්න ඩාලින්ට රෙක්සිලයි ගෙදර විශේෂයෙන්ම රෙක්සි රුක්ෂාන් ඉන්න ගෙදරට එන්න නම් වෙන්නේ නැහැ. ඔයා දන්නවා ටුටුගෙන් පණිවිඩයක් බානට ලැබුණා. ඒ තමයි සල්ලි වලට ඔන්න ඉතින් ඇත්ත කියන්න යනවා කියලා. ඇත්තටම බණ්ඩේ වෙලාවෙම දුවගෙන ගියා අපිට දකින්න ලැබුණා. විශේෂයෙන්ම බණ්ඩානි පාරේම අද ඩාලින්ට කිසිම දෙයක් කියන්න බැරි වෙන්න කොහෙටවත් යන්න බැරි වෙන්න තද කරලා අල්ලගනී කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඇත්තටම කියනනම් පළවෙනි දවසේම රෙක්සිගේ විශ්වාසය බිඳින රුක්ෂාන ඇතුළු ඒ දෙන්නම කටයුතු කරනවා. ඉතින් කොහොම වුණත් තමන්ගේ වාසියට කිට්ටු වෙලා ඉන්න රෙක්සිට හිතෙන්න පටන් ගන්නවා ඇත්තටම රුක්ෂාන් ළමේ කරන්නේ බොරුවක් සරණි වැරදි නැහැ කියලා මොහොතකට දැනෙන්න ඉඩකඩක් තියෙනවා කියන කතාව මට මේ වෙලාවේදි කියන්න ඕනේ. ඉතින් කොහොම හරි දැන් ඩාලින්ට මේ රෙක්සින තැන්ට යන්න බැරි වුණා කියලා කියන්නේ රුක්ෂාන බොරුවක් කරනවා කියන එක රෙක්සර නැවත වතාවක් ඔප්පු වීමක්. කොටින්ම කියනනම් නාණයක් කාටවත් මේ ගමන එන්න වෙන එකක් නැහැ. ඉතින් ඒ කියන්නේ අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඩාලින්ට කිසිම දෙයක් හොයාගන්න බැරිව ඇත්තටම බණ්ඩා හිර කරලා තියයි කියලායි බලාපොරොත්තු වෙන්න පුළුවන්.